සිහින ගෙනන කුමාරිය කියන්නේ ගොඩක් ආසාවෙන් කොටසක්වත් මගාරින් නැතුව බලන්න ආසිතන කතාවක්. ඒ වගේම තමයි කතාවේ තියෙන ආදර්ශ නෙමක් නැහැ. ඇත්තටම සත්සරණ නිසා දරුවෝ හත් දෙනා නිසා සහ මේ කතාවේ ඉන්න සේලු චරිත ඒ අයගේ වගකීම් මැනවින් ඉෂ්ට කරලා තියෙන කතාවක් හැටියට සිහිනගෙන්න කුමාරියේ හඳුන්වලා දෙන්න පුළුවන්. ඇත්තටම සිහිනගෙන්න කුමාරියේ කතාවේ ලොකු අබිරහසක් හැංගිලා තියෙනවා. ඒ තමයි මොන හේතුවකටවත් දෙනෙත් ඒ කිව්වේ කිරිකොල්ලට සකුණිත් එක්ක යාළුකම් පවත්වන්න දෙන්නේ නැහැ. ජගත් උනත් හොඳටම දන්නවා දුප්පත් උනා කියලා ඒ අය නරක අය නෙවෙයි කියන දේ. එහෙම දැනගෙනත් ජගත් මේ දෙන්නව වෙන් කරන්න හදන්නේ ඇයි? මෙන්න මේ කුතුහලය හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුමී වගේම තාත්තා මේ අයත් දෙනෙත් වලව්වට යනවට කැමති නැහැ. සුමිත් වලව්වට යන්නෙත් නැහැ. ඒ වගේම තමයි සුමීගේ මල්ලි චාල්ස් හාමු ඉද්දි ගමට එනවටවත් කැමති නැහැ. ඉතින් මේ සිද්ධි ඔක්කොම මේ විදියට වෙනකොට හිතන්න තියෙන ලොකුම කාරණාව තමයි දෙනෙත් කියන්නේ සුමීගේ දරුවා වගේම චාල්ස් හාමුගේ දරුවා. ඉතින් ඒ නිසා තමයි චාල්ස් හාමු අරුදු ගණනාවක්ම ලංකාවට එන්නෙම නැතුව හිටියේ සාගරී පිට වැරද්ද දාලා. චාල්ස් විනෝදෙන් ඉන්න කැමති කෙනෙක්. කාන්තාව සෙල්ලම් බොනික්ක ගාන්ට තමයි දකින්නේ. ඉතින් නියත වශයෙන්ම දෙනෙත් චාල්ස් හාමුගේ දරුවෙක් බව සත්සරිනි සුමේ හරහා වැඩි දවසක් නොගිහින් සාගනේ කියලා හිතන්න පුළුවන්.